Api, we are Sri Lankan. නිසි ප්‍රමිතියෙන් යුක්ත කජුමද වෙළඳ පොලෙන් අපිට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය මිලදී ගන්න බැරි නිසා මෙතෙන්දී අපිට අවශ්‍යතාවයක් පැන නැගුණ අපේම කියලා කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. අපි කුෂිකර්මංශ නවීකරණ ව්‍යාපෘතිය විදියට දකිනවා දේශීය කජු මිල යම් පහළ මට්ටමකට ගේන්න නම් අපිට සිද්ධ වෙනවා මේක ශ්‍රේෂ්ඨයක් විදියට දිනු කරලා දෙන්න. එහෙම වුණොත් සාමාන්‍ය මිනිසුන්ට කජු ගන්නත් අපහසුයි. अतम लंकावे तीन खजु लोके रसम खजु विधिट विरुदावलिया क्लबलतेन रसवागेम विशालत्म वेडिम खजुतेने लंकावे मम हिता मेकट हेतु लंकावकियाने धूपता देशगुणक वशेन सह कालगुणक वशेन एवगेम पिरीसुद वाते पिरीसुद जले सह वर्जिन सॉइल्स मेकन सीलुम देनी सह लंकावे सीलुम कृषि भोगवलट विशेषम आवेनिक රසයක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ ව්‍යාපාරේ මම පටන් ගත්තේ දැනට අවුරුදු 20කට විතර ප්‍රථම. ඒ කාලේ මම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යෙක්. ඉතින් මෙහෙම අධ්‍යාපනය ලබන අතරේ මට හිතුණා මගේ අධ්‍යාපන වියදම් මමම හොයාගන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්කම අපි කල්පනා කරනකොට ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. මට හැමතිස්සෙම හිතුණා ලංකාවේ තියෙන කෘෂි කර්ම භෝගවලට ලෝකයේ හොඳම තැනක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඉතාම උසස් නිෂ්පාදන විදිහට සලකනවා ලංකාවේ කෘෂි භෝග. ඉතින් මට හිතුණා මේ පැත්තෙනුත් දෙයක් කරන්න ඕනේ කියලා. රටට වැඩකුත් කරන්න ඕනේ. අතරම අපි පටන් ගත්ත කර්මාන්ත ශාලාව අපිට හඳුන්වන්න පුළුවන් fully automated cashew processing line කියලා. දැන් සම්ප්‍රදායික ක්‍රමයේදී ඇත්තටම කජු ගෙඩියෙන් කජු මදේ එළියට ගන්න එක දවසකින් හෝ දවස් දෙකකින් පුළුවන්. අතරම ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. හරි ක්‍රමයට යනවා නම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්දේශිත ක්‍රමයට යනවා නම් ඇත්තටම කජු ලෙල්ලෙන් මදේ එළියට ගන්න දවස් 7ක කාලයක් යනවා. ඇත්තටම මුලදී විනෝදාංශයක් විදිහට මේ පටන් ගත්ත ව්‍යාපාරය අද වෙනකොට සමූහ ව්‍යාපාරයක් බවට පත් වෙලා ඒ වගේම විශාල පිරිසකට රැකියා අවස්ථාවන් ලබා දීලා විශාල විදේශ විනිමයක් ලංකාවට ගේන්න ඒමට හැකියවීම ගැන මම විශේෂයෙන් ඉතාමත්ම තෘප්තිමත් වෙනවා. ඒ වගේම අප වෙන ව්‍යවසායකයින්ව දිරිමත් කරන්න ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ නිර්දේශ කර ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදනය වෙනුවෙන් ඒ ඇමතිතුමා ඇතුළු ඒ විද්වත් කාර්ය මණ්ඩලයට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා.